ෝෂනය වංචාව නාසේ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිබකියය දැන් අදලියන්නේ හාරසිය විසි එක් වැනි ටෙලිබැකිය. අයවැය වැඩි චන්ද හතලිස් එකකින් සම්මතා එනේද. ඒ ඇන අයවැයට පක්ෂවචන්දයකසිය විසි දෙකක් ලැබනාා විපක්ෂුව ලැබුණේ අසුවකයි. එක්ම මුදල්මති සහ ජනපතිවන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අමත ලැකිවා අF් නෑයවාරිකයේ දෙවනි කොටස වන. ඇමරිකානු ඩොලමලියන තුන්සිියඇති සත දෙනවා කියලා නේද අය මෙ එකක්ක කිවව කියලා. මට හරි සන්තෝසයි මමවැල් පාලමයෙන් දරුවව එගොඩට ගෙනනිච්චා හැබැයි ඉදිරිියදී වාංකගිරියයක්ක් කම්භවවා කියලා ඉදිරියේද වංකගරියයක් කම්බෝයන කියලා. අපි පස්සේ ටෙලිියකයකින් බලමු වංකකිරිය කියන්නේෙ මොක්ද කියලා. හොඳේ දැන්ගේ කතාව හලයමක විස් යපා. ක මේ දෙව නිවාරිකය අනුමත කළ බව ප්‍යාත්‍යන්ත්‍ර මූල්ලය අර මුදුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා. මේ අභියෝගාත්මක ජයග්‍රහණී ගමනට නායක්වත්ව දෙන්න ලැබීම ගැන මාතුල ඇත්තේ නියතමානී සතුට. ලටේ බහුතර ජනතාවගේ කැපවීම. විහෙසවීම නිසා මට අපේ ලංකා මාතාව වැල්පාලමේ එකගොඩ කරට පුළුවන්ගුන්න. වැල්පාලමේ ගොඩුනත් මෙතැනනි ඉස්තරහට තියෙන්නේ වංක ගිිය. රිාරය ගිය නඇත්ත අපේ වල්මත් වෙනවා. ැන් අපි ලමු මේ අF නිල නිවේදනය දිහා. ඇහිදී නියෝච්ච කළමනාාකාරා අධ්‍යක්ෂ කෙන්ජි ඔක්ක මුරා හොඳේ කෙන්ජි ඔක්කමුරා මේ නිලනිවේදනයේදී මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකාබ බදු ආදායම හැර ඳට හගන්න. බදු ආදායම හැර අනෙකුත් සියලූම ඉලක්ක සපුරාගෙන ඇත. බදු ආදායම හැර එකනි මෙච්චර ගහලත් මෙච්චර ගහලත් මෙචර ගහලත් නේද. තාම ලංකාව බදු ආදායම සපුරගෙන නෑ අපිතමකු ජනවාරීන්දල තමයි වැට්ට සපුරගන්න කියලා හොන්දේ දැ මේකෙන් ගම්ම වෙන. කාරනාවමකදද එක්කෝ ගහපු බදු හරියට එකතු කරගෙන නෑ. හරිනේ එහෙම නැත්තං තව බදු ගහන්ට තියෙන ොහොදේ තව බදු ගහන්ට තියෙනවා. එහෙමත් නැත්තං බදු වැඩි කරන්ට තියෙනවා හරි බදදු වැඩි කරට තියෙන ඔයි ටිගන වට ඕන නේද. බදදු යිලක්ක සපුරගන්න නං ඕක තමයි කරන්ට වෙන්නේ. ඒක්කම කෙන්චි ඕකමුරා මෙන්න මෙහෙමත් කියනවා. ගැම්බුරීන් මුල් බැසගත් දූෂණ දුර්වල්ලතා සඳහා උන්දර මතන තියාගන්න ැර. මුල් බැස ගත් දෂණ දුරලතා සඳහා විසන්ඳුම් දීමේ මුල් පියවර ප්‍රසසන අයිලු මුල් පීවර හොන්දේ අවසන් පීවරහෙමනේ හෑ. අවසන් පේ වර ක රල හොන්ට ැම්බේන්න. අවසන් පේවර ෙන් ඕන වැ දිකාරින් දන් න් හොරු හිරේ ක්න නෙද මහි නෑ හොඳේ. හොඳයි ක මතක තියා ගන්ට මේ කපි කියන්ටඕනේ ඇතර්ම මේ කෙෙන්ජි කමරාට මේක යකඩ මල්ලටත් ගුල්ලු ගහපු රටක්ක කියලා හොඳේ යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපපු රට ක. හැබැයි මේ අයම එකක එකක් දන්නවා මොකදද දන්නේ ගැම්ඹුරිම්ම දූෂණය මුල් බැසගත්ත රටක් මේක කියල හොඳේ අපි නිිමහි කියන්නේ අයෙම එකේ ලොක්කු හරිය උදල දන්නවා මේකේ ඉන්නේ හොරුන්ගේ තොරු කම්බා හොරු කියලා ඒක දන්නව හොඳේ දැන් ඉළඟට මේ කෙන්ජි ඔකමුරාගේ ප්‍රකාශයේ තවත් මෙන්න මෙහෙමත් තියෙනවා. රාජාදායම් වර්ධනය කර ගැනීම බලශක්ති මිලගණන් පිරිවය සමඟ පෙළගැස්වීම සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කිරීම සංචිත නැවල ගොඩ නැගීම මුල්ලේ ස්ථායිතාව ආරක්ෂා කිරීම දූෂණය පිටු දෙකීම සහ පාලන තන්ත්‍රයේ ඉහළ නැංවීම හොඳදේ දූෂණය පිටුදකීම සහ පාලනය ඉහළ නැන්වීම අන්තිමට මේ කෙන්ජියෝක මුරා මේහ මත් කියනවා. සමාජ ආරක්ෂණ ජාලය තෞදරටත් ශක්තිමත් කළ යුතුයි. සමාජ වියදම් පවත්වගෙනයාම සහ දුප්පත් සහ අවධානමට ලක්ව හැකි ජනතාව ආරක්ෂාකිරීම ඉතාම වැදගත් කියලා හොන්දේ දැන් අපට මුලින්ප අහන්ට තියෙන්නේ මේ හන්ට ඕනේ කෙන්ජි ඔක මුරාගෙන්ම හොඳේ අයියෙන්ම ෆෙකෙමයි අහන්ට ඕනේ ඔහේලා දන්නුවද මේ අපේ හොර මුකාලා තත්තේ. හරද හොරා කන්නන්නේ කොහොමද කියෙලා ඔහෙට හිතාගන්ටමත් ැරිවේ. කෙන්ජි ක මුරා දන්නවද. අපේ හොරමුකාලා සිය සුක විහරණය සඳහා මොන තරම් දනස්කන්ධයක් නාස්ති කරනවාද හොරා කනවාද කියලා ඇ මොන දූෂණ විරෝධී පණත් ගෙනවත් අපේ හොරු හිරේයන්නේ නෑ කියලා ඔක මුරාලා දන්න නැතුව ඇති මේ රටේ ධනේ හොරා කන දූෂිතීන්ව හිරේ විලංගේ දාන්න මේ තියන නීති ඇත්තටම ඇති හොඳටම ප්‍රමාණව තරිද නමුත් ඔකමුරාට අපිට කියන්ට තියෙන්න්නේ මේ උන්දලා එහෙම හිරේ දානිනෑ තමන්ගේ යාලුවන්ම කියලා හොදේ අනික අපිටත් ඔක මුරාගෙන් මෙන්න මෙහිම ප්‍රශ්නයක් කහන්ට තියෙනවා රුපියල් සීියක් විතර අතේ තියෙන මිනිියකුගෙන් රුපියල් හැත්ත පහක් විත, රුපියල් හැත්ත පහක් විතර බදු ලෙස අයකරගත්ත හම හර්ද අතේ ඉතිරිවෙන්නේ කියද රුපියල් විසි පහයි. ඒ විසිි පහෙන්තමයි මේ මනුස්්‍යයා අනි තවශ්‍ය දෙවල් සියල්ල කරගන්නටඕනි හොඳේ දරුවන්න පාසැල්ලවන්ට ඕනි පෝෂදා යාහාර දෙෙන්ට ඕනි රෝගි වනාාම බෙහෙත්තරන් දෙෙන්ට ඕනි රජේරෝහල්ල බෙත්නෑ රජ. හල්වලට ගහම ිහෙත් ල දෙෙනවා ාමසි වලින් ගන්න රෝහල්වල පරරික්ෂණ අඩාලයි වැඩි හරියක් පිටින් කරන්න එන්න කියලා රසායනාගාර පරීක්ෂණටිකළ ෙල දෙනවා ප්‍රවාහනය ඉහලයි ගමන් බිමන්්‍යන්ට සල්ලියෝනිේ ඇ එතකොට මේ බහන්්ඩ මිලතියෙන්නේ අහස උසට නේද මේ කැෙන්ජි ක මුරාලා දන්නේ නැතියක් තියෙනවා මොකදද මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මේ මේ දේශ පාලලක්නී නිලදහරින් සහ සමහර කූට ව්‍යාපාරිකීන් කියනෙන තුන් කට්ටු. එකට අත්වවැල් බැඳගත්ත මාෆියාවක් කියලා. හොඳේ මාෆියාවක් කෙන්ජි ඔක මුරාලා ඕක දන්නේ නෑ. ඇත්තමකි වෝත් අයියම්ම එකක දන්නේෙත් නෑ. එක උදාහරණයක් දෙන්නම් සීනි ඔවු සිිනි තමයි. දේශපාලලක්නින් නිලදහරින් හා කූට ව්‍යාපාරකින් අත්වැල් බැඳගෙන ගහපු ගේමකට හොඳම උදාහරණේ සීණි මතකද සීනිි බද් ඕ සීනිි බද්ධ සත විසි පහට අඩු කරලා ඇයි එයාගේ යාලු කොම්පැනිකාරීන්ට සහනයක්ත්දන් හොදේ අපිට සීනි අඩුුවනාා. න අපේ සීණ වැඩි වුණා හොදේ එදා සත විසි පහට බද්ධ තියෙන කොට සීනිිකිලොව රුපියල් දෙෙසි හැත්තෑවට තම අපට ගන්ට වුණේ. දැන් සීනිවලට බද්ධගෙවා රුපියල් පණහක් කරලා හරිද දැන් සේණි කෙලොවක් කියද රුපියල් තුන් සිය පණහයි. හරද බදු අඩු කලතුන් බදු වැඩි කළතුන් ජනතාවට බඩුම තමාා කියලා මේ කෙන්ජි ඔකමුරාලා දන්නේ නෑ ඒකමතින් එකක් කියන්ට ඕනි ජනපති රනිල් නිතර කියනවානේ වැල් පාලමෙන් ඩැන් ඔන්න එකගොු කලාකින්. කතාවනේද එක තේරුම අපි හිමින් අවබෝධ කර ගන්ට ඕනින්. ඔහු මේ කියන්න මොකද්ද දන්නවාද. නය ගන්ට බැරිවයි අපි හිටියේ. හරද බංකුලොත් වෙලා ටිය ගත්තනය හොරාකාල ගත්තනය විනාස කරලා ආපහුනය දෙන්නැති තැන්ට රට පත්වෙලා තිබුණා. දැන් ඒයි මොකදන්න අදකරේ. ඔන් ආයේ නයගන්ට පුළුවන් කියලා ඩීල් කර ගත්තතා. අය නය ගන්ට පුලුවන්හොන්දේ ඔය වැල්පාලමෙන් එගොඩ කලා කියන්නේ. අපිට අයයි නයගණඩ පුළුවන් තැන්ට පත් කලා කියනෙක්. එමනැතු වෙනමුත්තක් නෑ හොන්දේ තමුල්ලා ඉතින් දිගටම කළේ න අරගෙන ඒ අය නිස්කාරණ වැඩවලට වියහේදම් කරලා අන්තිීමට රටේ හිජනතාව. කොහොමත් අය අමුත්වෙන් අත්‍රරමංවෙන්ට කක්නෑ දැනුත්තින්නේෙ වංකගිරිය කත්තමයි හොඳේ. මහා පැටලිලි ගොඩක් සහිත ජීවිතය අත්තමයි අදත් මේ රටේ ජනතාව ගෙවන්න කියලා ටෙලිවවැකිය අවසාන් කරනවා තව තව නයගමු. අහු වනදේ විකුුණංකමු ඡන්දෙ තියනකං ඉතින් අපි ඉන්න ටිකේ ඉමුකු සුදෝ සුමිය දමාලා කියලා හොඳේ ඔන් හෙනන් ටෙල්ිල්ැකිය අවසන් කළලා.